සිංහල ජනකතාාවලිහි එන කැකිල්ලි රජ්ජරුව චරිතය පිළිබඳව අපි අද කරුණුතක් පන්්ට ශෝදානම්. අනුවන කමත් පොහු පාණ්ඩිත්්‍යත් අහංකාරයත් මධනමුත්තාගෙන් සංකේතාත්මක වන්නාන්සේ කැකිල්ලි රජ ඒ ගතිගුණ පිළිබඳව මෙම ඉ හිතුවක්කාරුත් අසාධාරනෝත් යම්ප්‍රමාණයකින් හාස ජන්කුත් විනිශ්ච පිළිබන්ද සංකේතියක්ෂි පිළිගරන්නවා. කැකිල්ලි රජ්ජරු මහදනමුත්තා අඩි කතා ඔබ කුඩාකාලයේදී අසා ඇති කතා බබට සැකයක් මැ. අද වැඩි හිටියන් බොහෝමියන් මෙම කතාාව බොහෝසිේ දන්නවාසීම කුඩා දරුවන් පවා මෙම චරිතකතා පිළිබඳව අධදනී ක්‍රරණාකාරයත් ඉතාමත් වැදගත් අයුරින් මෙම චරිත රගදක්වන ආකාරයක්ත් සුසට කලාබම මෙබු චරිතයන්ගින් පෝෂ්ණයවී තිබිනාආකාරයත් අපට දකින්නට අසන්නට පුළුවන්කම තිබෙනවා. එකසිවත් මෙම චරිතය පිළිබඳව ැල්ල රජ්චිරුවන්ගේ නඩු තීන්දුවවාගේ අරිචාරපපුරේ නඩිතඋුන්දුවවාගේ අදී පිළිරු වර්තමානය තුළ බොහුසේ සමාචයේ අය විවිධ මාධ්‍ය හමුතුලින් විවිධ මාර්ත්‍යන්තුලින් නිරන්තරෙන් අසන්නට දකින්නට පොළුවන්කම ලැබෙනවා. එනස්සාබින් ජනගතා බැලිහි එන විවිධ චරිත බොහෝවිලාවට ර්තමාන ජීවත්වන අප කෙතරම් උගත්තුවත් බුද්ධිමත්වත් වැදගත්තුවත් මෙසියලු චරිතයන් පිළිබාඳව නිරන්තරීෙන් අපි එකනෙගකි සිත්තුල සරිටුහන් වීබ කියම අර්ථයක් ගෙන හර පාන බව අපට බිහිරින් විශ්වාසල්ල. එනිස්සාවින් වැඩිහිටි ඔබ නවතත් ගොඩා කල අසාදුටු මෙම කතාන්තරය නැමතත් අසවිදින්න දත් මෙම කතාාවල අනුශාරයෙන් වර්තමානය තුළ ඔබට අපට බිවිධ චරිතයන් හඳුරා ගැනීමටත් විවිධ කරුණු කරණා ඔස්සේ ලැබින විිනිශ්චයන්ගෙබදුු ආකාරදැයි යන්න පිළිබඳව එකනිෙක ගලපාගැනීමේදී සිංහල ජනකතාාවලි එන මෙම වෝ චරිතය බැදගත්ඇැයි අපට වටහා ගැනීමට මේ අධ්‍යිනය කිරීම වඩා බැදකච්ඡයි අපි සිතනවා. එබවින් ඔබ මා ඉතාමත් සරණර්ලෙස සිතනබමන් කතා වුල ගැබ්බුණු බොහෝ ගැඹුරු අර්ථයන් අධ්‍යනී කිරීමට මම ඔබට ආරාධනා කරනවා. කැකිල්ලි රජ්ජරු ප්‍රධාං චරිතසේ ගත් කතාතුරෙන්, සැබැෑ ඕොන ලක්ෂණ පිළිබම වන්නා වූ ප්‍රකට පුවත වන්නේමේයයි. එක්තර සිටුවරයකුගේ ගයක්්බින්ඳී හොරුරැලකට අයල් එක් ස්ොරිෙක්මත කඩාබැට්නු බිත්තිකට යටවෙලා එක ස්වරෙකු මරු මෝට පත් වුණා. ර නායකයා එම මරණනය පිළිබඳ රජිට පැමිල්ලිකොට වන්දීල්ලා සිටිය. රජවෙත කැන්ඩබනු ලැබූ සිට්ුුවරය කියයා සිටියේ. ිත්තිය හිදි කළ පෙදරේරුවා වැරදිකගු භව. පෙදරේරුවා කියා සිටියේ බැටි පදම් කළ සිය අත්තුදවකරුගේ වරද. ඔහු වරද පැටවුවේ තමා දියපත් කළකාලයේ කට ඕනෑමට වඩා පොළුල්කොට සෑදූ කුඹලාට. තමාය සාධමින් සිටියදී ළඟමාාවත්තයේ කෑගැස්සමන්ගිය බැහැල්ල වැරදකෑරිය බෙතයි කුඹලා හැම ලිකලා. බැහැල්ලද තමාත් තරුණ වියහිදී තමාට මලලු සෑදීමට එක් රන්කරුවකට කියේ නමුත් ඔහු එය නියමතිනයේ නොතුන් නිසා ඔහුට බනිමින් ගිය බව පිළිගත්තා. එම වරදට හේතුූයේ තමාට වෙලාවට කෝපුුණුදුන් සිය භාර්යාව බව බවත් ඇය පසුව මිය කිය බවත් රන්කරු කේවා. එම ප්‍රමාතයක්ත් භාර්යාවගේ හැසිරේ මච්චන වැරදි දෙගටම වගක යුතු බව කැකිල්ලේ රජතීරණය කලාා මගුල් ලැතාගේ දල පහරින් ඔහු වැරවී යුතුසයේ දඩුවන්නියම කළා එහෙත් තමාගේ ඉතා දුර්ුවල සරීරයට පහරක්දීම මගුල් ලැතට අගෞරවයක් නිසා අසල විශ උත්හරභාරි වෙලෙන් දෙෙකු තමා වෙනුවට ගතයුතු බව රන්කර ක්‍රාසිතියක් ඒ පිඩිගත් රජ එබෙළෙන්දාට එම දඩුගම නියමකොට ජීවිතක්ෂේත පත් කලා මෙම කතාපවතම වෙනස්සාකාහරනුත් පැවසදමා. ගේ කඩාබැටුනේ ගැඩොල් නිෂාකාර්ව පිලිසී නොතිබුණු නිසා බවත් ඒ සඳහා සෑහෙන දරප්‍රමාණයක් ශපයාගන්නට අපහෝසත්තුනේ කැලෑබේ කොටියෙකු සැරිසැරෝ නිසා බවත් කොටියයා අල්ලට අල්ලාගන්නට බැරිඋනෙත් අවසානයේදී බලලෙකු රජය අනපරිදි එල්ලා මරන් ලද බව සමහරත් තැන්නේ සඳහන් වෙනවා. තවත් කැකිල්ලි රජුවන් රජ පිළිපඳ තවත් ප්‍රකට කතාවක්ති බෙනවා. දිනක් අහසකිරවීමෙන් එක් ස්ත්‍රියයක් ලාන්තවී වැටුණම්. මේ පිළිබඳව කරුණු විභාග කිරීමට කැකිල්ලි රජ්ජුරුව සූදානම් වුණා. අහසකිරබීමෙන් එක් ස්ත්‍රියක් ලාන්තබී වැටුනින් ගොරවන්නේ වලාකොළු නිසාය. වලාකුළු සෑතින්නේ දුම නිසාය. දුමනගින්නේ වලම්පට්ටලිහි යනුවින් තර්ක කළේ කැකිල්ලිය රාජ සභාභ, එම කුඹලාටත් පට්ටලේ දර සපයන්නාටත් දරකපනු සුඳහා පොරෝ සෑදූ කම්හල්කරුවාටත්. කම්මලට යකඩත් වානි සැපියූ තැනත්තාටත් පිළිවෙලින් වරද පැවරූ ඉක්බිතිබ. එල්ලා දැමන ලද්දී වරද, ඉක්බිති බෙල්නා දමන ලද්දේ අරේස්ත්‍රීගේම පිියාවනු තර්භාරෝකු බව තවත් කතාාවක සඳහන් වඩවා. තවත් එක් කතාාවත් තිබෙනවා. තමන්ගේ රටබැසියන්ට හාල් කන්නටූ හේතුව දක්පන කතාාවත් කැකිල්ලි රජුගේ නුවනෙහි මහිමයෙන් පිළිඹඹ කරන්න. එමටේ කුම්ඹුරුුවල හටගත්තු මැෂිපනුුවදුරක් මැඩීමට රජ අනින් මැඩිරලක් බෝ කරා. උන්ගෙන් සිදුවනු කරදරේ නැතිකිරීමට නාගයෝ, පොළුංගු, ගැරණඩි ආදිි සර්පියෝ ඊළඟට බූ කලා. උන්ගෙන් වුණු අතිභානික විනාශය මැඩලීමට කබරගොයි අදිි සත්තු බූ කලා. මේ සත්තු සර්පයන් ගිල දැමූ ආවිතරක් නෙමි. එකනිකා හා පොරකමින් ගොයම්කිෙත් පාලු කළා. සමහා රවස්ථාවල, අරගුයින් විසින් ගොවිියන්ට පහරදිත්තුවාල කළා. එනිසාාවෙන් මූහම් මරල හමගසාගන්නට කියා සැඩලුන්ට රජුවන කලාා. රජාන නික්මුණෙන් අපූරු අවස්ථාවක්ල සැඩල්ලු ගව මහිසාදීන් මරා හමගසා ගන්නට වඋනම. ගොවිකම් කිරීමේලා සියලු අවස්ථා සුම්ුණු නිසා ආහාර පිළිබඳ අවස්ථ පිරිමසා ගැන්නත් ගන්නට අවසානයේ එ එකම මක වුණේ පිට රටින් හාල් ගේෙට්මා ගැනීම පමණයි. වරක් රජවාාසල ගින්නක් හටගත්තා එම ගින්න නිවාගැනී නිමහලන්නට ලම් එම රාජකාරය අයිති කාටද කියලා පැරණි සිරිත්විරිත් පොත්පත් පෙරලා බලන්නට රජතුමා අනතුන්නා රජතුමාගේ අනින් රාජකාරිය අයිති කාර්ටල කියලා පැණි පොත්පත් සිරිීත්විරිත් ශ්‍රයා බලන්නට කාලය ගත වනාමිෂක එනිස්සාබිම්ම මුළු පරිසරයම හලුවනතෙක් අදගින්න පැතිරලගිය එතෙක් රජුට පියහවරක්ගන්නට බැරි වුණා තමත්විට එක තමරට ආක්‍රමණී කිරීමට සතුරු හමුදාවක් පැමණුණා මෙ සතුරු හමුතාවට මොනදීම සඳහා රජතීරණය කළා සැතැක්ම දෙශී අද්දික හෙල්ලක්තාලන්ද සහැම දශී අද්දිග හෙරුලක් තනන්නට රජතුමා වැෑයම් කළ අතර ඒශඳහා කාලයගත්ත වූ නමුත් රට ආක්‍රමණය කිරීමට පැමිණි සතුරු හමුදාවට සතුරු හමුදාාවට එම රට බේරාගැනීමට නොහැකිවීම තවත් කතාබා. තවත් කතාාවක් නම් ගෙවල් දොරවල් සහ ඇඳුම් පැරඳුන් සපයාාදීමින් හිවලුන් හිබල්ලු සනසලා ගේ හෝකීම් නැමැත්විය හැකියැයි හැරතුමා කල්පනා කරා. එසේ කල්පනා කළ රජතුමා එම කටිවුතු ඉටිකිරීම සඳහා මසුරන් දහසක් අමාත්‍යවරයකුට තුන්නා. සීරාජී සිටි මහම කම්මිලියාත් තෝරා ුට තාන්නමානදීමේ හේතුවන් රටේ උදාත්සීනත්වය වර්ධනයබීමට එතුමා මඟපාදා දුන්න. මේ සමහර කතා මහදන මුත්හා පිළිබඳ කතාබලින් රටාබහා නෑකම් දරන බව ඔබට පේනවා. ගනව අවුල වැඩින පඳුරුුවර්ගයක් වන කැකිල්ල ගාලෙකට අසුවනාට පස්සේ මිදීයන්නට අමාරු හේ. අවුල් සහිත විනිිච්චය යෙදනු මේ රජුට ඒ නම දෙනල දැයි පිළිගත හැකි. මේ ක්‍රද මේ කත් ප්‍රධාන කතාපුුවත්. කැකිල්ලි රජුගේ නඩු තින්දුු වගේ යන සිංහල ප්‍රස්ථාපිරුවකට පසුක්ම පවතින අතර, මේ රාජ සභාව පිහිටී අවිචාරපුරයේ බ සලකර නිසා අවිචාරපුරයේ නඩු තීන්දුුවාගේ යන ප්‍රස්ථාපිළුරත්ද තිබෙනවා. මාන්‍යවේද්‍යාවේ පවතින එ ක්‍රමවේතියක් තමයි අන්දොස් පැවරියාව. අන්දෂ පැබරියාව සංකල්පයත් මෙ ප්‍රධාන කතාවට කතා රටාවට නෑකම් දරනවා. දුර්භීක්ෂ වසංගත වගේ රෝග. දරුණුුවදුර වලින් පෙළින්නට වනාාම. එහි දොස් ගබයෝ එලුවෝ බැටලුවෝ මූ ආති සතෙකු එමත්තාම් පක්ෂයකු එමත්ම් මනුෂ්‍යයකු හෝ මත පටවලා එකෝ එරටින් පිටවාල් කරනවා. එහෙමනැත්තැන් ඒ සතාහ වෝ පුච්චලයා ජීවිතක්ෂයට පත්කිරීම පෙර අපර දෙදිගම ඇතැම් සභ්‍යාප්‍යයන් වලට අයත් සිරිත බව පැවැතිලති බිෙනවා. මේ පුවත් දත් අදහස් බීජයක් වටා යම්ප්‍රමාණයක හාශයද ඇතුළුකොට ගෙතුනු ජනකතාාවතැයි සිතිය හැකි. කැකිල්ලි රජ්ජරුවන්ගේ මෙම මෙනි ජනකතාවලේන මෙවැනි කතාපුුවත් අද වර්තමානය හා සසඳන විට ඔබට කෙසේනම් ජනකතා තුළින් මිනිස් මනස අවති කරන්නට කේතරම් සමත් වනා දැයින්න පිළි බදව දැන් ඔබට බොහෝසයිෙන් වැටේෙනවා. රජු ගත්තා වූ තීන්දුතීරණ එයින් ලැබුණු විිනිශ්චයන් පිළිබඳව ඔබට දැන් දැනගත හැකි. එ වගේම කොරෝනාා බැනි කොයිට් වස්සංගතයේ වැනි රෝගෝතුරකාවිත අපි චීනය උර්ෂන් වගේ නගර් නිරන්තරෙන් අපි කතාාවට ලක්රනවා සතුන්ගින් බෝවන ආදී වශයෙන් ප්‍රකාශ කරනෝ ඒවගේමි සත්තු සමූලඝාතනය කරනවා බෙවිනි කතාවස්තුත් හා බලනවිිට එදත් අදත් පෙර අපර දෙදිකම ඇතැම් බ්‍රටවල ක්‍රියාමලින් පිළිබඳව බලනවිට කෙතරන්නම්. සිංහල ජනකතා වලිය එන චරිතයන් තුළින් මොනතරම් නම් දේබල් අපට ඉගන ගත හැකිදැයි දැන් ඔබට බැටයනු ඇත.කට . සප්්‍රයිඩ් කර අපහා නිරන්තරීෙන් රැදරිල්ලෙස, අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. බෝස්ත්‍රදී.